අහිමි වූ බිමේ උරුමය වෙනුවෙන් නැගී සිටිමු 1818 මහා කැරැල්ලේදී වෙල්ලස්සේ ගොවියා සංහාරය කොට ගම්බිම් පැහැරගත්තා අදත් සිදුවන්නේ එයයි එනම් පිටේ ඉඳලා එන කෝටිපති ජාවරංකාර කම්පැනි වලට ඉඩම් දෙනවා ඒත් අපේ ගොවියන්ට බිම් මංගලක් නැහැ ගස්තික කපා ගන්නවා අපි හිරේ දානවා හේන් ගොවියන්ගේ ඉඩම් ටික පැහැර ගන්නවා රටටම කන්න දෙන අපි අන්ත අසරණයි ඉවසුවා ඇති දුක් විඳ ඇති ගොවිබිමේ දුක් විඳින අපි හැමෝම එකවන්ව එක්වමු අපේ අයිතිය වෙනුවෙන් පොකුණුගල රජමහා විහාරයට ඔබත් එන්න අද අපි මේ ඉන්නේ ඓතිහාසික වෙල්ලස්සේ වෙල්ලස්සේ මිනිස්සු කුවිතැන්පත් කරගෙන තමන්ගේ ජීවිතාව රැකගෙන අමුදරු පෝෂණය කරගෙන ජීවත් වෙච්ච දික්කන්ද ප්‍රදේශයේ දික්කන්දේ බස්නාහිර ප්‍රදේශයේ ඒත් එකම සෙංගල නාම්බාන කියන ප්‍රදේශයේ තෙනගල්ලන්ද කහම්බාන විහෙරගල වගේ ප්‍රදේශවල අහිංසක ගොවි ජනතාව තමන්ගේ ජීවිතය රැකගත්ත තමන්ගේ බඩගින්න නිවාගත්ත ප්‍රදේශයක් මේ වෙනකොට අප විසින් පත් කරපු රජේ නිලධාරී ඒ වගේ මැති ඇමතුවරු අපි අහිංසක ගොවීන්ගේ ඡන්දයෙන් පත් වෙලා අහිංසක ගොවීන් ගොවි බිම් වලින් එළියට දාලා ඒ මිනිසුන්ගේ ජීවිතාව රැක ගන්න යල් කන්නවත් අපිට ලබා දෙන්න කියලා රජයෙන් අපි ඉල්ලුවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉල්ලුවා ඒවට හා හෝ කිව්වා මිස තාම ඒවට නිසියාකාර පිළිතුරු ලැබුණේ නැහැ ඒත් එක්කම මේවා ආණ්ඩුවට අරගෙන ආපහු අක්කර පහක් දෙනවා කිව්වා මේ වගේ වගා කරන්නත් නැ අක්කර පහක් නැ තුන මහ පොළවේ පස් කන්නද එව නැත්තම් අමුදරුවොත් එක්ක වහබිහිලා මැරෙන්නද තියෙන කියන ප්‍රශ්නය අපි හැමදාටම දැන් හදවත් තුළට දැනලා තියෙනවා මේක කාට කියන්නද කවුරු මේවා එහුම්කම් දෙනවද කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා ඒ වුණත් අපිට තරජන ගරජන වැඩි මේ අවස්ථාව වෙනකොට අහිංසක ගොවියන් වෙනුවෙන් අපි ඉදිරිපත් වෙලා කටයුතු කරනකොට ප්‍රදේශවාසී භික්ෂුවක් හැටියට අහිංසක ගොවියන්ගේ දුක හඳුනන ඒගොල්ලන්ගේ බඩගින්න හඳුනන හාමුදුරුවමක් හැටියට ගොවියොත් එක්ක අපි ගොවි බිම් වලට ඇවිල්ලා කටයුතු කරනකොට අද සිද්ධ වෙලා තියෙනවා අපිට උසාවි ගානයන් නියෝග අපිට ලබා දීලා තියෙනවා ඒ වුණත් අපි මේ ගොවි බිම හැර මේ ගොවියොත් එක්ක මෙහි මිහිඳන් වෙනවා හැර අපි මේ සටන මෙතනින් නතර කරන්නේ නැහැ කියන බව මහා අවසාන වශයෙන් ප්‍රකාශ කරමින් ප්‍රතිඥාවක් දෙන්න අපි අවුරුදු 30ක් පමණ LTT ශාස්ත්‍රවාදීන්ගේ කරදර මැද්දේ කරගෙන ගියපු වට්ටක්කා වඩේරුඟු වගේ ගොවිතැන් අපිට අහිමි කරලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපි පළවා හැරලා අපේ දරුවන්ට කන්න බොන්න දී ගන්න විදියක් නැතුව අපි අසරණ තත්ත්වයට පත් කරලා තියෙන මේ අවස්ථාවේදී අපිට මේ අසරණ වෙලා තියෙන අපි මේ පත් වෙලා තියෙන ඉරණමින් ගොඩ ඒමට කවුරු හෝ සහයෝගය දෙනවා නම් අපිට ඉතාමත් අගය කර ගරු කර සිටිනවා ඒ වගේම අපේ දරුවන්ට මේ වෙනුවට කණ්ඩ දෙන්න දෙයක් නැහැ පොතක් පතක් ගන්න විදියක් නැහැ අපේ ඒ වගේම මේ පෙලක් අය ණය වෙලා ට්‍රැක්ටර් වගේ අරන් දිලා ඒවට ගෙවා ගන්න බැහැ ඉලීසින් සමාගම් විසින් ගෙදරට ඇවිල්ලා පැහැරගෙන යනවා ඒ තත්ත්වෙට පත් වෙලා ඉන්නවා ගරු ජනාධිපතිතුමාට මේ ගැන අපේ මේ දුක දැනිලා මේකට ඉතා සානුකම්පිතව ඉතා කඩිනමින් පරි මේකට අපිට අපේ මේ දුකට පිහිට වෙන්න කියලා මම ඉතා ආයාචන ඉල්ලා සිටිනවා ඒ වගේම LTT ශාස්ත්‍රවාදීන්ගෙන් මැරුම් කාගෙන මගේ සහෝදරව 4 දිනකුත් මැරුවා ඒ මැරුම් කාගෙනත් අපි මේ බිම්වල හිටියා ඒ ඉඳලා අවුරුදු 30ක් අපි ජීවත් වුණා අපේ දරුවන්ට පොත්පත් ටික හරන් දීලා එදිනෙදා ජීවිතේ ගෙවා ගත්තා ඒක අහිමි කරලා කරගන්න දෙයක් නැතුව අපි එළියට දැම්මා ඒකට මේකට ඔබතුමා දරු ජනාධිපති අපි අපේ මේ දුක දැනිලා මේකට සහයෝගයක් දෙන්න අපේ දුකට පිහිට වෙන්න මේ කටයුතු කරන්නේ කාගේ වුමනාවටද කාගේ හිතුමනාපෙද මේ කරන්නේ කියන එක ඇත්තම අපට සැකයක් මොකද දේශපාලන අධිකාරියන් අහන්නට කියනවා වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ වන රක්ෂණ ඇමතිතුමා තමයි මේ කරන්න දෙන්නේ නැද්ද කියලා එතුමාගෙන් කතා කරලා අහනකොට කියනවා මේක දේශපාලන අධිකාරියේ නියෝගයක් කියලා ඉතින් මේක කවුරු මොනවා කිව්වත් දෙපැත්තෙන් බෝල පාස් කරනවා වැඩක් තමයි කරන්නේ අසරණ ගොවියා පාගවෙමින්ම
දේශපාලන අධිකාරිය පෝෂණය වෙනවා අපි පොරොන්දුවක් දෙනවා මෙතනින් එහාට මේ වෙල්ලස්සේ බින් අඟලක්වත් බහුජාතික සමාගම් වලට පිටෙන් ආපු සල්ලිකාරයන්ට හොරුන්ට තක්කඩියන්ට මුදලාලිලාට එහෙම් මෙහෙන් ආපු නිවට පාලකයන්ට අවශ්‍ය විදියට මේ ඉඩ කඩම් මංකොල්ල කන්ද අපි විරුද්ධයි අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ ඒ වෙනුවෙන් මහා සංගරත්නේ පෙරටු කරගෙන මේ කහසිවුරත් එක්ක අපි ඒ නායකත්වයේ ලබාගෙන ඉතිහාසයේ ජනතාවට වැරදිච්ච හැම වෙලාවකම අපේ හයියට පිටිට හිටපු එකම සෙවණ තමයි මේ කහසිවුර ඒ හයියත් අරගෙන යහින්සක ගොවි ජනතාවගේ ශක්තියත් අරගෙන එක අපිට එක අමරලා දැම්මත් අපි මේ සටන නවත්තන්නේ නැහැ ඒක නිසා ඔය කියන ජනාධිපතිවරයා අගමැතිවරයා මේ මොනරාගල මේ මිනිස්සුන්ගේ හරෙන් පත් කරපු ශශීන්ද්‍ර රාජපක්ෂ කෙනේ දිස්ත්‍රික්කයේ ඉන්න නායකයා අමැතිවරයා ඒ වගේම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු මන්ත්‍රීවරු ආණ්ඩුවේ බලධාරි ඔක්කොටම කියනවා බල කරලා අපි මේ ගමන පටන් ගත්තේ ආපස්සට හැරෙන්න නෙවෙයි ඒක නිසා ගැටුම් වලට යන්න නැතුව මේ මිනිස්සුන්ගේ කේන්තිය ආවේගය අවුස ගන්න නැතුව වහම මේ ගොවිබිම් මේ මිනිස්සු වගා කරගෙන ඉඳපු මේ ගොවිබිම් ලබලා දෙන්න කටයුතු කළ යුතුයි කියන එක අවධාරණයෙන් කියනවා එසේනම් අපි මේ සටන මරුණත් අතහරින්නේ නැහැ ජයග්‍රහණයෙන් තමයි කළවර කරන්නේ කියන සහතිකය දෙමින් මම නියද වෙනවා.